हाय भुवन रिकॉर्डिंग टोटल के यूट्यूब नालिकावें अदापि एकतु वेनवा देवेनी कोटस विदिहट देवेनी एपिसोड एक विदिहट पिंतूर निवसक पिंतूर एल्लनकोट मोनाद अपिट लबेन वासी सह धनय कोच्चर अपिट इतुरु करगन्न पुलुवन्द धनय पिरिहेन नतर करगन्न पुलुवन्द ए पिंतूर तेन विशेष अवस्था अपि कलिन कथा करा सत्तु अल्लियो सह अन्नासी गेनी पलतुरु देवल गेदर कोहमद अभी निवसे पिंतुरु एल्लुवट बस अपिट धनय लबेन्नी कोहमद कियला अदत अपि गोडाक देवल गेन कथा करनवा अश्वरूप गेन ईट पस्से मल गेनी पलतुरु वट्टी गेन ए वगे गोडाक देवल गेन कुरुल्लो पिंतुरु गेन कोहमद इल्लुवम कोहमद निवसे धनय लबेन्नी कियन देवल गेन अपि गोडाक कथा करनवा मोकद मे मे पिंतुरु वल तियन अमुतुमु कथांदर निकन हितुमतुरु पिंतुरु इल्लन्न बैहा हेम निवसेम गेन गिहिला बलन्न गोडाक කොන බලන්න බලමු මේ ගොඩක් ඕගොල්ලන්ට දන්නේ වැඩි. ඒ කියන්නේ ඕන්ට වඩා සල්ලි ගොඩක් තියෙන ගෙවල් වලට ගියම ඕගොල්ලෝ හිතමිතුරු යාළුවෝ ඉන්නනේ. නිකමට බලන්න ගෙවල් වල මොනවද ඉල්ලන්නේ පින්තූර කියලා. ඒතර මේ අපි අදා කතා කරන දේවල් එක්ක ඒවත් එක සංසන්දනය කරලා බලන්න. ඇයි එහෙම සමහර විද්‍යාත්මක ෆොටෝ එකක් කරලා තියන්න පුළුවන්. සමහර කුරුල්ලන්ගේ ෆොටෝ එකක් කරලා තියන්න පුළුවන්. හරි ලස්සනයි. ඒ ලස්සනත් එක්කම මේක අමුතු ගැප් වීමක් තියෙනවා ගුප්ත සාත්‍රය කියන්නේ. මේක මේ විද්‍යාත්මකම මේ වාස්තු විද්‍යාවත් එක්ක මේ ගැළපෙච්ච දෙයක් තියෙනවා. ඇයි මිනිස්සු ඉල්ලලා තියෙන කියලා. ඒ මිනිස්සු අපිට කියන්නේ නැහැ ඇයි මේක මෙහෙම ඉල්ලුවේ කියලා. නමුත් මේ දන්නේ නැති ඕගොල්ලොන්ට මේක න දැනගන්න ප්‍රවීණ ජ්‍යොතිෂ වාස්තුවේදී විරාජිත් බණ්ඩාර මහත්තයාට අපි කතා කරා මොකද්ද මේ වාස්තු විද්‍යාවේ මේ රහස මේ පින්තූරේ රහස මොකද්ද කියලා දැනගන්න. ආයිබෝවන් ආයිබෝවන් ඉතින් අපිට මේ රහස පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ඇයි මේ ලස්සන ලස්සන පින්තූර ඉල්ලලා තියෙන්නේ? අපි කලින් කතා කරා අපි අලියෝ ගැන, එතකොට පළතුරු ගැන. මොකද මේ මෙහෙම පින්තූර එල්ලන්නේ ඇයි? මේකට තියෙන වාස්මයේ වැදගත්කම වල පුංචි ඉන්ට්‍රෝ එකක් දිනකට. මොකද පළවෙනි බලපන ටික කට්ටියත් ඉන්න බලන්නේ. ඒ ඉන්ට්‍රෝ එක දීලා අපි ඊට පස්සේ අපි ඊටට කතා කරගෙන යමු. ඔව්. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබට අපි පළමු වෙනි වැඩසටහනේදී මේ පිළිබඳව මූලික හැඳින්වීමක් සහ විවිධාකාර දේවල් පිළිබඳව ඔබට ඉදිරිපත් කරා. අපි දැන් මේ දෙවැනි වැඩසටහනේදී ඔබට ඉදිරිපත් කරනවා විවිධාකාර තවත් මේ වගේ පින්තූර ගැන. ඉතින් එහෙම පින්තූර ගැන ඉදිරිපත් කරන යන්නකොට අපිට ඔබට කියන්නට වෙනවා මේ තියෙන පින්තූරේ තියෙන ශක්තිය කොයි ආකාරයෙන්ද බලපාන්නේ පුද්ගලයාට කියලා. දැන් මේ පින්තූරේ තියෙන විවිධාකාර වර්ණ, විවිධාකාර රේඛාවන්, විවිධාකාර හැඩතලයන්, විවිධාකාර නිරූපණයන්. මෙන්න මේ දේවල් අපි උඩු සිටින් දකින ආකාරයට අපේ කොන්ෂස් මයින්ඩ් එක දකින ආකාරයෙන් නෙමෙයි අපේ යටි සිත, ඒ කියන්නේ සබ්කොන්ෂස් මයින්ඩ් එක දකින්නේ. ඉතින් ඒ සබ්කොන්ෂස් මයින්ඩ් එකයි අන්කොන්ෂස් මයින්ඩ් එකටයි, ඒ කියන්නේ විඥාණයටයි බලපෑමක් ඇති කරන්නට හැකියාවක් තියෙනවා මේ පින්තූර මගින්. උදාහරණයක් විදිහට කියනවා නම් අපි යම් දෙයක් දකිනකොට ඒක බොහොම සුන්දර නම් ඒක අපි මතු පිටින් යම් කිසි විඳීමක් ලබනවා. හැබැයි ඒක ඇතුළාන්තයේ තියෙන දේ අපි යම් කිසි විදිහකින් කියවීමක් දකිනවා. අන්නේ කියවීම තුලින් තමයි අපේ තියෙන ශක්තියන් වර්ධනය වෙන්නට, අපේ තියෙන ඉපේම් වෙන්නට පුළුවන්, අපේ තියෙන රැකියාව වෙන්නට පුළුවන්, ඔබ කරන ව්‍යාපාරික කටයුත්තක් වෙන්නට පුළුවන්. මෙන්න මේ දේවල් වලට මෙහි තියෙන ශක්තියන්ගේ, යහපත් ශක්තියන්ගේ බලපෑමක් ඇති කරලා ඔබගේ ජීවිතය ජයග්‍රහණය කරන තැනට මොන වගේ පින්තූර දෙල්ල ගන්න පුළුවන් කියන එක තමයි අපි අද දිනේදීත් ඔබට තිරණය කරන්නේ. විරාජිත් මහත්තයා, මේ මම දැකලා තියෙනවා මේ ලස්සන ලස්සන කඳු යායවල පින්තූර මේ සාලේ නැත්තම් අපි ඊට ඇතුල් වෙනකොට එල්ලලා තියෙනවා. ඒ කඳු වල තියෙන මොකද්ද මේ වස් විද්‍යාවත් එක්කද සම්බන්ධය? ඔව්, කන්දක් කියලා ගත්තට පස්සේ කේතුව. ඔව්. දැන් අපි චෛත්‍ය ගැන හිතන්නකො. එතකොට ඒකෙත් යම්කිසි කේතුක හැඩයක්නේ තියෙන්නේ. ඒ කේතුක හැඩයන් වල තියෙනවා යම්කිසි ශක්තියෙන් ආකර්ෂණය කරන හැකියාව. ඉතින් ඒ නිසා තමයි ඔය ගිසා පිරමීඩ ගැන ඔබට විවිධාකාර දේවල් අහන්නට දකින්න ලැබෙනවනේ. මේ වගේ තියෙන විශ්වකර්ම ස්වභාවය ගැන. ඉතින් ඒ වගේම මේ කේතුක ආකාරයේ තියෙන නිරූපණයන් වල ශක්තියන් ආකර්ෂණය කරගන්නට හැකියාව තියෙනවා. දැන් අපි කන්දක සමහරට පින්තූරයක් තියෙනකොට ඔබ දකින්න ඇති මේ මේ කන්දක එක ගෙදරක තියලා තියෙන කියලා. ඉතින් අර ඒ තියෙන කේතුක ශක්තියන්ගේ ඇද ගැනීමක්, එහෙම නැත්නම් ආකර්ෂණයක් ඇති කරගෙන නිවසේ තියෙන ශක්ති වපසරිය වැඩි කරගන්නට, ඒ පින්තූරය තුලින් ලබන දේ වැඩි කරගන්න, ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරය වැඩි කරගන්නට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නට තමයි ඒ බොහොම සුන්දර කන්දක පින්තූරයක් නිරූපණය කරන්නේ නිවසක. ඒතර මම දැකගෙන ඉන්නේ මහත්තයා මේ අශ්වරූප, ඒ කියන්නේ අශ්වෝපෙලා අශ්වරයස්සන විදිහට දිනවා, නැත්නම් ලස්සන අශ්වංග රූප එක කපල් එක අශ්ව දෙන්නෙක් ඉන්න ඒ වගේ හරි
හැඩ ප්‍රියමනාප අශ්වරූපෙල්ල තියෙනවා. අශ්වත් එක්ක මොකද්ද මේ අපිට මේ ධනෙ ලැබීම සම්බන්ධව තියෙන වාසිය තියෙන්නේද? ඔව් අශ්වයා කියන්නේ ඇත්තටම බොහොම ජව සම්පන්න සතෙක්නේ. උගේ තියෙන වේගය, උගේ තියෙන ශක්තිය ඉතාමත්ම ඉහළයි. එතකොට අපි යම්කිසි දෙයක් ඔබ යම්කිසි ව්‍යාපාරයක් කරන කෙනෙකු කියලා හිතන්නක උදාහරණයක් විදිහට ඔබ ව්‍යාපාරය කරනවා නම් ඔබ මලානිකව එහෙම නැත්නම් කම්මැලි වෙලා ඒ කටයුතු කරත් එහෙම ඔබට තියෙන ටාගට් එක ඉලක්කය සම්පූර්ණ කරගන්න ඔබට ගැටලුවක් එනවා. නමුත් යම්කිසි විදිහකින් ඔබ ඒ ජව සම්පන්නව කිසිම කාලය අපතේවමකින් තොරව ඔබගේ තියෙන කැපවීම උපරිම කරගෙන ඒ ඔබගේ අදාළ ක්‍රියාව උපරිම ශක්තියෙන් ජව සම්පන්නභාවයෙන් කරනවා නම් ඔබට ඒ ජයග්‍රහණය ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ අශ්වයන්ගේ අට දෙනෙක්ගේ නිරූපණය වෙන අශ්වයන් තියෙනවා. එතකොට මේ සාමූහිකව මේ ශක්තිමත්ව මේ ගමනක් යන එක ජව සම්පන්නව ඒකේ නිමාව දකින එක අපි ඒ නිරන්තරයෙන් අපි දැකීම තුළ අපේ යටිසිතට යනවා මෙන්න මේ වගේ අපි ජව සම්පන්නව මේ කටයුතු වල නිරත වෙන්නට ඕනි කියන කාරණේ. ඒ යන පණිවිඩය අපි අර උඩු සිතින් දකින පණිවිඩය නෙමෙයි. උඩු සිතින් දකින්නේ බොහොම සුන්දරස්සෙක් එහෙම නැත්නම් අශ්වයන් අට දෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අතනදී අපිට යන පණිවිඩය ඉතාමත්ම ශක්තිමත්. ඒ ශක්තිමත් පණිවිඩය ඔස්සේ පුද්ගලයා මෙහෙවලා ඒ පුද්ගලයා ජයග්‍රහණය කරා යන ගමන තමයි ඒ අශ්වයන්ගේ නිරූපණය වෙන සුන්දර අශ්වයන්ගේ පින්තූරේ නිරූපණය වෙන්නේ. පුංචි පුංචි සමනාලද සිරිපාදල සමනාලද වෙන්න පුළුවන්. ලස්සන මල්ලල වහලින සමනාලද වෙන්න පුළුවන්. ඒ වගේ රූප ඇයි කියන්නේ අපි? ඔව් තමන සමනලයාගේ තටු සැලීමක් විවිධාකාරයෙන් බලපෑමක් විද්‍යාඥයන් අනවන්නේ කරන කුණාටු මේ බලපෑමකට පවා මේ තමනල කියන්නේ සමනලයාගේ තටු සැලීම කියන දේ බලපෑමක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ පරිසරයේ තියෙන දේවල් පවා වෙනස් කරන්න මේ සමනලයාගේ තියෙන ශක්තියක් තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ සුළු ක්‍රියාවක් පවා බලපෑමක් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට තියෙන බලපෑමේදී මේ බොහොම සුන්දර සමනලව ඒ විදිහේ සක්‍රීයව ඔවුන්ගේ තටු සලමින් බොහොම සුන්දරව පියාසැරිය දක්වන ආකාරයේ අපිට මනසල ඇති කරන්නේ ආශ්වාදනීය හැඟීමක්. ඒ වර්ණවල තියෙන ආශ්වාදනය අපිට දැනෙනවා. ඒ සතුන් පියාඹන ආකාරය අපිට දැක්කට පස්සේ මේ පියාඹන බොහොම සුන්දරයි කියලා අපිට දැනෙනවා. ඒ දැනීම තුළ අපිට බොහොම සුන්දර හැඟීම් අප තුළ නිරූපණය වෙනවා. ඉතින් ඒ සුන්දර හැඟීම් අපේ පවුලේ තියෙන සමගිය, සමාදානය, අන්‍යෝන්‍ය විශ්වාසය ඒ දේවල් එක්කත් මේ වගේ දේවල් නිරන්තරයෙන් අපි දැකීම තුළ අපේ පවුලේ තියෙන තත්ත්වෙනුත් යහපත් තත්ත්වයට එහෙම නැත්නම් අපිට ඒ පරිසරය තුළින් තව අපගේ විවිධාකාර අලුතෙන් දෙයක් පටන් ගන්නවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තවත් පවුලේ ඉන්න සමාජිකෙක් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නට වෙන්න පුළුවන්. අර නව සිතුවිලි යාට දෙනවා බොහොම සුන්දරව මේ කටයුත්ත කරන්නට. මට මේ පුංචි ප්‍රශ්නයක් මේ ආවේ ව්‍යාපාරකම අපිට ව්‍යාපාර ස්ථානෙත් මේ රූප දියන්න පුළුවන් නේද? මේ නිවසේ විතරද මේ වාස්තු බලපෑම සිද්ධ වෙන්නේ? ව්‍යාපාරික ස්ථානයත් ඇත්තටම අපි පදිංචි වෙන ස්ථානයක්. එතකොට අපිට නිරන්තරයෙන් දකින්නට ලැබෙන්නේ දරුණු දේවල් නම් ව්‍යාපාරික ස්ථානයේ අපිට නිරන්තරයෙන් දක්නට ලැබෙන සුන්දර දේවල් නම් අපිට ඒකේ බලපෑම තියෙනවනේ. ඒ වගේම අපි පින්තූරෙන් නිරූපණය කරන්නේ සුන්දර දෙයක් නම් ව්‍යාපාරික ස්ථානයේ පවා අපේ යටිසිතට යනවා බොහොම සුන්දර හැඟීම්. ඉතින් එතකොට අපිට ඒක බොහොම සුන්දරව කරගෙන යන්නට පුළුවන් ව්‍යාපාරික ස්ථානයේ ප්‍රියශීලී තැනක් බවට පත් කරගන්න පුළුවන්. දේව රූපත් අපි දැකලා දෙනවා. කියන්නේ බුදුමදුරේ සහ වෙනත් අර පූජනීය පූජා කරන අපේ පූජනීය කරන තැන් වලට අමතරව නිවසේ නිවස ඉදිරිපස අපි නිවසට ඇතුල් වෙනකොට හෝ නිවසේ සාලේ ඒ වගේ ලස්සන දේව රූප වල ලයිට්ස් දාලි ඉවර වෙලා ඒ වගේ නිර්මාණත් දැකලා දෙනවා. ඒවලත් මොනවාරි වාස්තුමේ හැංගිච්ච රහස් තියෙනවද? තියෙනවා. ඇත්තටම දේව රූප කියලා කියන්නේ එහෙම නැත්නම් ආශිර්වාදයේ නිරූපණය වෙන රූප කියලා කියන්නේ අපිට ආශිර්වාදාත්මක ස්වરૂපයන් ගැබ් වෙලා තියෙන පින්තූර බවට පත් වෙනවා. එතකොට අපිට ඒ ආශිර්වාදාත්මක දේ අපි දකිනකොට අපිට දැනෙන හැඟීම සහ ඒ තුන නිරූපණය වෙන දේ තුළ අප තුළ අභ්‍යන්තරිකවත් විවිධාකාර හෝමෝන පවා ශ්‍රාවය වෙනවා. ඉතින් ඒ ශ්‍රාවය වීම තුළ අපට කරන්නට පුළුවන් දේවල් තියෙන වපසරිය වැඩි වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් අපිට නිවසේ ඊසාන කොටසක වගේ අපිට එල්ලා ගන්නට පුළුවන් නම් බොහොම පිරිසුදුව පවිත්‍රව තියෙන තැනක ඒ ඉතාමත්ම යහපත් වපසරියක් ගොඩනගෙන පින්තූරයක් බවට පත් වෙනවා. පුංචි දෙයක් අර ඉස්සල්ලා අපි අශ්වරූප ගැන කතා කරා. ඊට පස්සේ කඳු ගැන කතා කරා. දැන් මේ කඳ තියලා කඳ ඉස්සරහින් අපි දෙන ෆොටෝ එකක් අරගෙන අපේ පවුල කට්ටිය ෆොටෝ එකක් අරගෙන තියෙන එකද සාර්ථක වෙන්නේ? නැත්නම් පවුල ෆොටෝ එක වෙන මෙලොවක සාර්ථක වෙන්නේ?
ජවසම්පන්න භාවය ආදේශ කරගන්න ඕනි තැන තියෙනවා. එතකොට දැන් අපි ජවසම්පන්න භාවය ආදේශ කරගන්න ගියොත් පවුලට ඒක සමහර විට නොගැලපෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔය කේන්ද්‍රයේ කියනෝනේ කුජගේ ක්‍රියාකාරීත්වය විවාහයට ආවට පස්සේ එහෙම නැත්නම් රාහුගේ ක්‍රියාකාරීත්වය විවාහයට ආවට පස්සේ තියෙන බලපෑම ගැන කියවෙනවානේ. ඒ වගේ අපිට අදාළ තැනට අදාළ දේ නිරූපණය කරගන්නට අවශ්‍ය වෙන්නේ. දැන් රාහුගේ ක්‍රියාකාරීත්වය හත් වෙනට ආවට පස්සේ ඉක්මනට විවාහය කරලා දාන්න යනවා. ඉතින් එතකොට ඒ වගේ වැඩ හරියන්නේ නැහැ නේ. නමුත් රාහුගේ ක්‍රියාකාරීත්වය තෝනේ. එතකොට දැන් ඒ වගේ නිරූපණය කරන අවස්ථාවලදී අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ මේ වාගේ තියෙන නිරූපණයන් ස්ථානෝචිතව පාවිච්චි කරන්නට. එතකොට දැන් අපි පවුලෙන් කියන පින්තූරයක් යොදනවා නම් අපිට පුළුවන් නිවසේ අපි ඔබට කියනවා නිවාස සැලසුමක් ඉදිරි කරනකොට වාස්තුවේදීකින් අනිවාර්යෙන් උපදෙස් ගන්නට කියලා. එතකොට මොකද ඔබගේ දරුවාගේ නිවාසයත් මේ වෙන නිසා. ඉතින් ඒ නිසා ඒ වගේ පවුලේ තියෙන පින්තූර ඔබ නිරූපණය කරනකොට ඔබගේ නිවසේ නිරිත දිශාවයකට පාවිච්චි කරනවා. නිරිත දිශාවේ ඔබට පාවිච්චි කරලා ඔබගේ පවුලේ තියෙන බොහොම සුන්දරව ඉන්න පින්තූර එන් නිරූපණය කරනවා. ඉතින් එතකොට ඒ වගේ පින්තූර එල්ලා ගන්නට පුළුවන්. ඊළඟට මේ අපි පළවෙනි එපිසෝඩ් එක කතා කරා මේ අන්නාසික දියක් ගැන. අන්නාසීදි විතරද පළතුරු වට්ටිකුත් අපිට තියන්න පුළුවන්ද කොහොමද? ඔව්. එකදු පළතුරු ගෙඩියක්වත් බිමට නොවැටිච්ච. ඒක තමයි කොන්දේසිය. කොන්දේසිය. ඔව්. එකදු පළතුරු ගෙඩිය සම්පූර්ණ වට්ටි අතුරු තමයි පළතුරු ටික තියෙන්නේ. පළතුරු ටික තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක මිදි ගෙඩියක්වත් බිමට වැටලා තියෙන්න බෑ මේ පින්තූරේ. එතකොට අන්න ඒ වගේ පින්තූරයක් නිරූපණය වෙන අපිට පළතුරු වට්ටියක් ගන්නට පුළුවන් නම් ඒක ඉතාමත්ම සුබදායි. මොකද මේ සුබදායි ශක්තියින් විවිධ වර්ණ විවිධ හැඩතල මේ සබහදාමේ නිර්මාණය පළතුරු කියලා කියන්නේ. ඉතින් ඒවත් එක්ක අපිට ඇති කරන වපසරිය බොහොම ඉහළයි. අපේ තියෙන සුරක්ෂිතභාවය, ආහාර සුරක්ෂිතභාවය, පෝෂණ ගුණය මෙන්න මේවා දැන අපේ යටිසිත කියවන කියවීමක් බවට ඒක පත් වෙන නිසා ඒ අපගේ තියෙන දෛනික අවශ්‍යතාවයන් ඉෂ්ට කරද්දි අපගේ තියෙන ජීවිතයේ තියෙන පෝෂණ ගුණය පිළිබඳ සැලකිලිමත් වෙද්දී බොහොම වටිනා දෙයක් බවට පත් වෙනවා. ඈත අහස ඉගිල්ලෑන ලස්සන කුරුල්ලෝ අහස දිගේ පියාඹන ලස්සන කුරුල්ලන් වල තියෙන පින්තූර මම දැකලා තියෙනවා. පෝලිමට යන දිගට තියෙන රූප දැකලා තියෙනවා. ඒ වගේ රූප වලින් කොහොමද බලපාන්න අපේ ධනෙට? අපේ තියෙන සක්‍රීයතාවය. අපේ තියෙන පුත්කලයාගේ තියෙන ක්‍රියාකාරීභාවය. දැන් කුරුල්ල කියන්නේ අපි අපේ යටිසිත දන්නවනේ මේ කුරුල්ලගේ පින්තූර දැක්කම මේ කුරුල්ල උදේ පාන්දර ඇහැරලා කොච්චර මහන්සියෙන් එයා මේ තමන්ගේ කැම ටික හොයාගෙන යනවද? අපි කුඩා කාලේ ඉඳන් ඉගෙන ගන්න ඕනේ ඕ අපේ තියෙන පරිසරය ආශ්‍රිතව අපි ඉගෙන ගන්න දේවල් එක්ක. ඉතින් එතකොට අන්න මේ වගේ දේ අපි යටිසිත දන්නවා. මේ කුරුල්ල දකිනකොට අපි ඒක කියවලා ඉවරයි. ඉතින් එතකොට ඒ තියෙන ශක්තිය අපිට ආදේශ කරගෙන බොහොම ජල සම්පන්න ජීවිතයක් ගත කරන්න මේ පින්තූරේ බොහොම සුභවාදී විදිහින් නිවස ස්ථාපනය කරන්න පුළුවන්. ගස්, වැල්, මල් ඒ වගේ පින්තූර ඉතාමත්ම වැදගත්. සබහාදාමත් එක්කනේ අපි මේ වාස්තු ගැන කතා කරන්නේ. ඉතින් එතකොට මේ වගේ තියෙන හිරුගේ නැගීගෙන එන පින්තූර. එතකොට තැඹිලි පාට, කහ පාට නිරූපණය වෙන පින්තූර. මෙන්න මේ වගේ පළතුරු එහෙම නැත්නම් මල් නිරූපණය වෙන පින්තූර. ඒ පින්තූර ඉතාමත්ම වැදගත් නිවසකට නිවසේ තියෙන යහපත් ශක්ති වපසරිය තවදුරටත් ඉහළ ළඟා ගන්නට විශේෂයෙන්ම තට්ටු නිවාස, අඳුරු නිවාස, ඒ වගේ ඉරේලිය පිළිබඳ ගැටලු තියෙන නිවාස විවිධාකාරයෙන් පවතින ඉතින් මේ වගේ තැනකට මේ වගේ සංකේතාත්මකව සූර්යාගේ මේ පළතුරු වලින් ගස් වලින් ගන්නට පුළුවන් සේවය අපමණයි. ඉතින් ගොඩක් දෙනාගෙන අද කතා කරා පළවෙනි එපිසෝඩ් එක බලන්න අපි පළලෙහෙන් දානවා මේ ලින්ක් එක මේ දෙවෙනි එපිසෝඩ් එක. තවත් අපි වාස්තු විද්‍යාවට ගැලපෙන පින්තූර නිවසේ මොනවද එල්ලන්න පුළුවන් පින්තූර ගැන අපි ඉදිරියට අපි කතා කරනවා. අපි අවසාන වශයෙන් මොනවද අපි බලාගෙන අපේ හිතවතුන්ට කියන්න තියෙන්නේ? ඔබට අපි පළවෙනිට තිලින්න කරපු වැඩසටහන බලන්න. ඒත් එක්කම තුන්වෙනිට දෙන වැඩසටහනත් බලන්න. ඔබ දැන් මේ ඉන්නේ දෙවෙනි වැඩසටහනේ. එතකොට ඒ තුලනත් ඔබට ගන්නට දේවල් ඔබගේ ජීවිතය ගොඩනගා ගන්නට එහෙම නැත්නම් අල්ලපු ගෙදරක කෙනා හොරෙන් ගෙනල්ලා ඉල්ලලා තියෙන පින්තූරේ එයා ගත්ත ප්‍රයෝජනේ ඔයාලට දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක යම්තන්තු රහස් තියෙනවා. ලස්සන කතා තියෙනවා. මොකද අල්ලපු ගෙදර කෙනා කියන්නේ මම පින්තූරේ ඇල්ලුවේ ඇයි කියන එක. ඉතින් අපි මේ කතා කරපු කරුණත් එක්ක ඕගොල්ලෝ පොඩ්ඩක් මතක් කරලා බලන්න පුළුවන්. ඕගොල්ලෝ ගිය ධනවත් පවුල් වල ඉවලා ඉල්ලලා තිබ්බ පින්තූර මොනවාද?
අපි මේ කතා කරේ අද මොනවද කියන එක සසඳලා බලලා මතක් කරලා බලන්න ඒ වෙල පොඩි බැඳීමක් ඇතිලා තියෙනවා. ඉතින් මොන හරි වෙනත් දේවල් ගැන දැනගන්න අවශ්‍ය නැහැ. රවින ජෝතිසේවේදී අපේ පරේක්ෂණ විරජ බණ්ඩාර මහතාගේ ෆෝන් නම්බරේ පල්ලෙහා දාලා තියෙනවා. කෝල් එකක් දෙන්න ඕන වෙලාවක කතා කරලා අහන්න මේ මේ බින්දුර දෙන වර්ණාකම මොකද්ද මේ බින්දුර කියලා හොඳයිද කොහොමද සා බින්දුර එල්ලන තැන ඒ දිශාව ගැන විස්තර අහලා දැනගන්න. ඉතින් බොහොම ස්තුතියි අපි සරල සම්බන්ධ වුණාට. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබ සමරත් ආයුබෝවන්. සුබ දවසක් වේවා.